Minat Garu Arjuna Ranatunga Mattuma Uttamana Vinadi Ataka Uttamani Visheshama Pradana Karana Keepak Amantyansha Keepak Sakatcha Karana Velave Krida Amantyansha Venuen Vachana Keepak Katha Kirima Labadima Gana Stutiyavanta Wenawa Cricket Nilavarane Ivarala Sati 3 ලෝක කුසලානේ දිනලා ඊයට අවුරුදු 23. ඒ වගේ දවසක ක්‍රිකට් ගැන කතා කිරීම ඉතාමත් කනගාටුදායක කාරණයක්. මහින්ද ආනන්ද අලුත්ගමගේ හිටපු අමතුමා කිව්වාගේ යහපාලන ආණ්ඩුව ඇවිල්ලා 2015 ක්‍රීඩාව විනාශම වෙච්ච ක්‍රිකට් ක්‍රීඩාව පහතටම වැටිච්ච කාලය අපේ ආණ්ඩුව කාලය කියන එක අපි පිළිගන්න ඕනේ. අමතුරු දෙන්නේ හිටියා තුන්වෙනි අමතුවරයා ඇවිල්ලා ඉන්නවා මම දන්න ෆයිස මුස්තෆා අමතුමා මෙතන හිටියා එතුමා යම් උත්සාහයක් දැරුවා නමුත් මේ ක්‍රිකට් මාෆියාව කියන එක එතුමාටත් පස්සේ ඉඳලා පහර ගහලා එතුමාටත් ඒ වැඩ කටයුතු කරන්න හම්බුනේ නැහැ කරු සභාපතිතුමනි මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේ කාරණා කීපයක් කැන්සල් ගත කරන්න මේක ඉතාමත් වැදගත් දෙයක් විශේෂයෙන්ම ආයතන ලෙස විදේශ ගිණුමකට US dollars 187,900ක් Hong Kong ගිණුමකට යවලා තියෙනවා. ඩොලර් මිලියන 5.5ක මුදලක් තවත් ගිණුමකට යවන්න උත්සාහ කරලා තියෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූල්‍ය ප්‍රධානියා පියල් දිසානායක කියන පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන දැන් අපපිට නිදහස් කරලා තියෙනවා. අදාළ ලිපිගොනු මේ සියල්ලම අමුණලා තියෙනවා මේක හැන්සඩ් ගත කරන්න. ඊළඟට මා ළඟ තියෙනවා ශ්‍රී ලංකාවේ තරග පාවා දීමකට වැඩිකර වූ රවින් වික්‍රමරත්න කියන පුද්ගලයා අද උපසභාපති කෙනෙක් එතුමා මේ තරග පාවා දීම ගැන ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ කමිටුවෙන් වැඩිකරුවෙක් වෙලා තියෙනවා මේ වார்த்தාවත් මා ළඟ සම්පූර්ණයෙන්ම තියෙනවා මේකත් හැන්සඩ් ගත කරන්න ඒ වගේම තමයි අර ෆයිසල් අමතුමා කිව්වා හිටපු අමතුමා ක්‍රීඩා ක්‍රිකට් පරිපාලනයේ නිකේක තැන්වලට මුදල් ගිය දෙයක් මම බෞද්ධෙක් නමුත් මිලියන 25කට මිලියන 25ක් පන්සලක විශ්වවිද්‍යාලයක් හදන්න කියලා චෙක්පත් දීලා තියෙනවා හිමි කෙනෙක්ගේ නමකට මේකත් මේ අදාළ වார்த்தාව තියෙනවා ඒකත් සභාගත කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා හැන්සඩ් ගත කරන්න කියලා ඒ වගේම තමයි හිටපු ක්‍රීඩා ක්‍රිකට් පරිපාලනයේ හිටපු තිලංග සුමතිපාල මහත්මයා දැනටත් ක්‍රිකට් ආයතනයේ යම් යම් තනතුරු දාලනවා 2016 10 27 ක්‍රීඩා පනතේ ග වගන්තියට අනුව ඔට්ටු ඇල්ලීම හෝ ඔට්ටු තැබීමේ ව්‍යාපාර ඍජුව හෝ වක්‍රව සම්බන්ධ ඇතනම් ක්‍රිකට් නෙමේ ක්‍රීඩා පරිපාලනයේ තනතුරු දරන්න බෑ මා ළඟ සාක්ෂිත් එක තියෙනවා UWJP සුමතිපාල මහත්මයා කියන්නේ ජගත් සුමතිපාල මහත්මයා මම අඳුරනවා තිලංග සුමත මහල මහත්මයාගේ එක්කුස උපන් සහෝදරයා ස්පෝර්ටිං ස්ටාර් ව්‍යාපාර වෙනුවෙන් බදු ගෙවනවා සාක්ෂි ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තහවුරු කර සහතිකය මම හැන්සඩ් ගත කරන්න ඕනේ එතකොට පහුගිය කාලවල දීපු ක්‍රීඩා ඇමතිවරුන්ට පෙනේ මෙතුමා ඍජුව හෝ වක්‍රව අපි හැමදෙනාම දැනගත්තත් සම්බන්ධ වෙලා තියෙන ක්‍රමවේදය ගැන ඒ වගේම තමයි පහුගිය කාලේ අපිට ටෙස්ට් තරඟ දෙකක් දින්න ඒ කාලේ අපේ ක්‍රීඩා ඇමතිතුමා කම්පිටන්ට් ඔතොරිටි කෙනෙක් දාලා ක්‍රිකට් පරිපාලනය කරගෙන ගිය නිලවරණයක් පැවැත්වුවා මමත් නිලවරණයට ඉදිරිපත් වුණා මම සභාපතිතුමනේ මේ රටේ බටේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙන්ම ඡන්දි ඉල්ලලා දිනපු කෙනෙක් පක්ෂ තුනකින් ඒ කියන්නේ මං ගැන විශ්වාසයක් මේ රටේ මහ ජනතාව තියෙනවා හැබැයි කවදාවත් මට ක්‍රිකට් නිලවරණයකට ගිහිලා මේක දිනන්න බෑ ඒක දිනන්නේ ඡන්ද පදනමක් නැති සූදු ව්‍යාපාරයට සම්බන්ධ හොරගම් කරන්න දෙන පුද්ගලයා ගිය නිලවරණේ අපි සාකච්ඡා කරනකොට මේ ක්‍රීඩා සමාජ මං ඇත්තටම සන්තෝෂ වෙනවා ප්‍රධාන ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටි තියෙන පළවෙනි පළ ක්‍රීඩා කරන ඒ සියලුම ප්‍රධාන ක්‍රීඩා සමාජ නිලවරණේ ඡන්ද අපිට ලැබලා දුන්නා සමහර එක එක දුන්නා හැබැයි නිලවරණයේදී ඡන්ද නොදුන්නේ මේ හොර කණ්ඩායම් එක්ක දූෂිත කණ්ඩායම් එක්ක ගනුදෙන කරන කණ්ඩායම් ඒ වගේ මම ක්‍රීඩා ඇමතුමා මෙතන නැති වුණාට ඉල්ලා සිටිනවා දැනටම තාම ඇවිල්ලා මාස සුමාන 3යි
ක්‍රිකට් පාලක මණ්ඩලයේ රැස්වීමකදී එක මිනිත් තියෙනවා. ලෝක කුසලාන තරඟ නරඹන්න දැනටම ප්ලැටිනම් ටිකට් ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. දැනට මම දන්න හැටියට 30ක්. මේ විශාල මුදලක්. මෙන්න මෙන්න මේ තමයි මේ මොකද ඒකට කියන්නේ පගාව. ඔන්න ක්‍රිකට් පගාව. දැන් ගුවන් ටිකට් දෙන්න ඕනේ, නැවතීම් ගාස්තු දෙන්න ඕනේ. ඒ වගේම දිනකට ගෙවීම් කරන්න ඕනේ. මෙන්න නැවත වරක් මේ ක්‍රිකට් පරිපාලන එතෙන්ට යනවා. මම හිතන්නේ ක්‍රීඩා අමාත්‍යතුමා මෙතන හිටියා නම් හොඳයි. එතුමාගේ මම ඉල්ලා සිටිනවා මේ ගැන හොයලා බලලා මේ ගැන යම් තීරණ ගන්න. මේ වගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් මේ ක්‍රීඩකයෝ පිටරටවල් වලට ගිහිල්ලා ගේන මුදල් එක එක පුද්ගලයෝ තමන්ගේ වාසිය සඳහා හොරකම් කරන්ඩ කාබාසිටිය කරන්න දෙන්න එපා කියලා. ෆයිස මුස්තාෆා අමාත්‍යතුමා කිව්වා ක්‍රීඩා අමාත්‍යවරයාට බලතල අයින් කරන්න ඕනේ කියලා. මම හිතන්නේ ඒක කර යුත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා තමයි ක්‍රීඩකයෙක්ට හෝ එහෙම නැත්නම් ක්‍රීඩා ආයතනයකට අසාධාරණයක් වුණාම ඒක වෙනස් කරන්න පුළුවන් තීරණ ගන්න පුළුවන් පුද්ගලයා. ඒක දේශපාලන කරණීම නෙමෙයි. ඒක හින්දා මම ඒක ඒ ප්‍රශ්නය ගැන මම හිතනවා ඊට වඩා දීර්ඝව බලන්න ඕනේ. ඒ වගේම තමයි අපිට ප්‍රධාන වශයෙන් ප්‍රශ්න ගොඩාක් අපිට පහුගිය කාලේ තිබුණා. මේ රටට ලැබිච්ච විශාලම කීර්තිය පහුගිය ක්‍රිකට් පරිපාලන කාලේ ඇන්ටි කරප්ෂන් විනාඩි දෙක කාලයක් තියෙනවා. මට විනාඩි 9ක් දුන්නා. තව විනාඩි 2ක් විතර ගාන්ති මට ගන්න පුළුවන් විනාඩි 2ක්. මම ඉවර කරන්න. අපිට දුන්න ලොකුම ගෞරවය තමයි පහුගිය කාලේ මේ ඇන්ටි කරප්ෂන් යුනිට් එක තරඟ පාවා දීම සඳහා වෙනම කාර්යාලයක් මේ රටේ ස්ථාපිත කරන්න කිව්වා. මේක ලෝක ක්‍රිකට් කවුන්සිලෙන් කිව්වේ. ඒ ක්‍රමවේදය තමයි අපිට ලැබිච්ච විශාලම දායාදය. මොකද ඒකෙන් පෙන්වුවා මේ ක්‍රිකට් ක්‍රීඩාව නරකම තත්ත්වයට පැත්තලා තියෙන රට අපේ රට කියලා. ඒ වගේම තමයි මාත් එක්ක ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක් නමක් ඇවිල්ලා තිබුණා. දැන් ඒ ක්‍රීඩකයා අවුරුදු දෙකකට තහනම් කරලා තියෙනවා. මම ක්‍රීඩාමත්තුමාගෙන් ඉල්ලා හිටනවා මේ ක්‍රීඩකයාව මෙතෙන්ට පත්ුනේ කොහොමද හොයලා බලන්න. මම වගකීමකින් කියනවා මේ ක්‍රීඩකයා නෙමෙයි මෙතන ඉන්නේ, මීට වඩා සූදුකාරයෝ ටිකක් තමයි මේ තරඟ පාවා දීම වලට ඉන්නේ කියලා. ඉතින් මේ පරීක්ෂණයක් කරලා මේ ක්‍රීඩකයාට සමහරවිට අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒකින් ද කරුණා කළා මේ ගැන යම් යම් කාරණා අපිට දැනුවත් කරන්න. ඒ වගේම තමයි මම දන්නවා හරින් ප්‍රනාන්දු අමතුමා මේ ඉතාමත් කෙටි කාලයකට ඇවිල්ලා විශාල වෙනස්කම් කරන්න හදනවා. ඒ වෙනස්කම් අතරේ අපි දකිනවා ක්‍රිකට් ක්‍රීඩාවත් වෙනස් අතකට ගෙනියන්න හදනවා. හැබැයි මේ වෙනස්කම් කරන්න ඉතරම් ලේසි වෙන්නේ නැහැ. එන ක්‍රීඩා ඇමතිවරුන් වෙන්නේ ක්‍රිකට් පරිපාලනය අල්ල ගන්නවා. අපි දන්නවා දයාසිරි ජයසේකර අමතුමා එතුමාගේ බිංගිරි ආසනේ ක්‍රීඩාංගණයක් හදලා තියෙනවා මිලියන රුපියල් මිලියන 52ක්. ක්‍රීඩා අමාත්‍යතුමා කියලා හොයලා බලන්න මේ මිලියන 52ක මේ ක්‍රීඩාංගණය හදලා තියෙනවද කියන එක. මෙන්න මේ වගේ දේවල් තමයි ඒ ඔෆිෂල් විදියට පගාව දෙන එක. ඒ කියන්නේ නීත්‍යානුකූලව පගාව දීමේ ක්‍රමවේදය ක්‍රිකට් පරිපාලනය පහුගිය කාලේ කරා. අද ක්‍රිකට් වැඩිලා තියෙනවා. අපි ඒක පිළිගන්න ඕනේ. ක්‍රිකට් ජයග්‍රහණය කරන්න පුළුවන්, පරාජය වෙන්න කරන්න පුළුවන්. නමුත් මම හිටපු ක්‍රීඩකයෙක් හැටියට මම දකිනවා ක්‍රීඩකයන්ගෙත් යම් යම් අඩුපාඩු තියෙනවා. අපි හැමෝම සුද්ධ කරන්න ඕනේ. අපේ ළමෙක් අපේ දරුවෙක් වැරදි කරනවා නම් අපි හදා ගන්න ඕනේ. මම ක්‍රීඩා කරපු කෙනෙක් හැටියට මට පේනවා අපේ ක්‍රීඩකයන්ගේ තියෙන කැපවීම ඕනකම උනන්දුව මීට වඩා වෙනස් වෙන්න ඕනේ. අද තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ක්‍රීඩකයන්ට අවශ්‍ය වෙන්නේ ක්‍රීඩා කිරීම මිස ඉන්ටර්නෙට් වලට ෆේස්බුක් වලට ගිහිල්ලා කාලය ගත කිරීම නෙමෙයි. මෙන්න මේ වගේ දේවල් වෙනස් කරන්න අවශ්‍යතාවය තියෙනවා. මම දන්නේ අද ඉන්න පරිපාලනයට ඒක කරන්න පුළුවන්ද කියලා. හැබැයි මම දන්නවා ක්‍රීඩා අමාත්‍යතුමාට මේ නීති ගෙනල්ලා මේ තත්ත්වය ඉතාමත් ඉක්මනින් වෙනස් කර යුතුයි. ලෝක කුසලාන තරගාවලියට දවස් 70 ගානක්ද කොහෙද තියෙන්නේ. අපි ඉතාමත් නරකම තත්ත්වයකට. පහුගිය අවුරුදු දෙක ඇතුළත ක්‍රිකට් නායකයෝ 8 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කිසිම සැලසුමක් නැතුව මේ ක්‍රිකට් ක්‍රීඩාව පහුගිය කාලේ කරගෙන ගිහින් තියෙනවා. ඉතින් මේක වෙනස් කරන්න අවශ්‍යයි. මම දන්නේ ඉතාමත් කෙටි කාලයක් තියෙන මේ වෙනස් කරන්න පුළුවන්ද කියලා. නමුත් මම දන්නවා පහුගිය කාලේ ක්‍රිකට් පරිපාලනයේ විශාල හොරකම් සිද්ධ වුණා. හැබැයි මම මේ රටේ මහජනතාවට කියන්න කැමති මේ වාර නිලවරණෙත් මේ ක්‍රිකට් මාෆියා වෙනස් කරන්න කණ්ඩායමක් එකතු වුණත් හොඳ කට්ටියක් එකතු වුණත් කරන්න බැරි බව අපිට තේරුම් ගියා. මම මේ තුන්වෙනි පාරට නිලවරණේ පරිදුනේ. පළවෙනි නිලවරණේ මට ඡන්ද 7යි. මගේ ක්‍රීඩා සමාජයත් මට ඡන්ද දුන්නේ නැහැ. ඊළඟ පාරන ඡන්ද 80ක් නේ, ඒත් එන්න හම්බුනේ නැහැ. මේ පාර උපසභාපති කෙනෙක් ඇතිදත් එන්නද, ඒත් එන්න බෑ. ඒ කියන්නේ මෙව්වට වෙන්නේ සූදුකාරයෝ ඇවිල්ලා මේ ක්‍රීඩාව සූදුවක් බවට පත් කරලා තියෙනවා.
අපි මේ තත්ත්වය වෙනස් කරන්න නම් මම හිතනවා හරින් ප්‍රනාන්දු ඇමතුමාට විශාල වකීමක් තියෙනවා මේ අපේ අලුත් ආණ්ඩුවක් හදපු වෙලේ දැන් මාස කීපයයි එතුමාට විශාල වකීමක් එක මේ ක්‍රීඩාව ලබා දුන්නේ කාලය අවසන් නැහැ මම ඉවර කරා නම් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා